අද මම කියලා දෙන්න යන්නේ ඉතාම රසවත් වැදගත් විෂයක්. ඒක තමයි මේ යාන්ත්‍රික බටතුවක්කුව කදන්නේ කොහොමද කියන කාරණාව. දැන් අපි හැමෝම උණු බටතුවක්කුව එක්ක සෙල්ලම් කරලා තියෙන අඳුමතරමේ මම කියන්නේ අපේ ජෙනරේෂන් එකේ හැමෝම වත්. නමුත් මේ බටතුවක්කුව ඊළඟ ගණයට අපි ගණන්ලා නැහැනේ ගොඩක් වෙලාවට යාන්ත්‍රික දැමේ අලෝ කියන්නේ. හරි දැමෙත් ඉන්න ඔයාත් එක්ක සෙල්ලම් කරන ගා මේක රෙකෝඩ් කරන්නේ. මේ බටතුවක්කුවක් අපි යාන්ත්‍රික කරලා නැහැ. නමුත් අද මම කියලා දෙන්න යන්නේ කොහොමද අපේ සාම්ප්‍රදායික බටතුවක්කුව යාන්ත්‍රිකකරණය කරලා මේ බෝල්ට් ඇක්ෂන් මේ බටතුවක්කුවක් හදන්නේ කොහොමද කියලා ඉතාම රසවත් සංසිද්ධිය මේ ආයුධ හදන්න කියලා දෙනව නෙමෙයි. නමුත් බටතුවක්කුවකින් සෙල්ලම් කරලා නැති මේ දරුවෙක්ගේ මේ ළමා කාලේ කුමටද? ඒ විතරක් නෙමෙයි දැන් ලංකාවේ අපි මොකක් හරි හේතුවකට උණ බටතුවක්කුව යාන්ත්‍රිකකරණය කරේ නැති වුණාට ඒ සංකල්පයේ යාන්ත්‍රීකරණය කරලා ඊට පස්සේ ඒ වගේ වෙනම යා රයිෆල් කියලා මිනිස් වෙනම වර්ගයක් හදාගෙන දැන් ක්‍රීඩා පව පවත්වනවා. දැන් අද වශයෙන් අපි ඒව ගෙනල්ලා භාවිත කරනවා. ඉතින් අන්න ඒකයි එකම සංකල්පය අපි කොහොමද වැඩි දියුණු කරන්නේ කියන කාරණා විශේෂයෙන් මේ යාන්ත්‍රික පද්ධතිවල ක්‍රියාකාරකම් දරුවන්ට පැහැදිලි කරන්න. ඉතාම හොඳ දෙයක්. මොකද සෙල්ලමට හැමෝම කැමතිනේ මේ බඩ විශේෂව අපේ මේ පුතාලා හරි කැමති දෙයක්. ඉතින් මේ ඒවා අපිට භාවිතා කරන්න පුළුවන් ඒ සංකල්ප සමාජගත කිරීම සඳහා. ඉතින් මම හිතනවා ඇත්ත වශයෙන්ම විශේෂයෙන්ම ගණිතය, විද්‍යාව, දර්ශනවාදී මේ සංකල්ප සමාජගත කිරීම නිර්මාණශීලී අයුරුවලින් සිදු කරන්න ඕනේ. ඉතින් ඒක සඳහා තවත් එක ව්‍යායාමයක් ඇත්තනම දැහැමිත් එක්ක කරපු එක ප්‍රොජෙක්ට් එක ඒක මේකක් තමයි මම අද පෙන්වන්න යන්නේ. ඉතින් මම හිතනවා මේ වගේ ආයාසයන් යම් කිසි ආකාරයකින් වැදගත් වේවි කියලා. මේක කාටවත් හිංසාවක් නැහැ. හරි කුඩා මේ බටතුවක් අපි පාවිච්චි කරලා තියෙන ඕනේ තරම්. නමුත් ඒකෙම පුංචි යාන්ත්‍රික ස්වරූපය. අද ඉතා මිනියේච වර්ෂන් එකක් හදන්නේ. ඒකටත් පුංචි කතාවක් තියෙනවා. මම ඒක ඊළඟට පැහැදිලි කරලා දෙන්න. මම හිතනවා මේ වගේ ආයාසයන් අපිට රටක් විදියට ඉදිරියට යන්න ගොඩාක් උදව් වේවි කියලා. දැන් අපේ චැනල් එකත් එක්ක එකතු වෙලා ඉන්න ගොඩාක් දෙනෙක් අපේ සුනේද ගැන හොඳටම දන්න ගෝසයන් සුනේද. මේ සුනේද කියලා දෑමිගේ ආසම බෝනික. දෑමි ආසම බෝනික කවුද? ඉතින් සාමාන්‍යයෙන් හවස් වරුවේ පුංචි වෙලාවක් తీරකොට බට ගොඩාක් වෙලාවට වෙන දෙයක් තමයි මෙයාගේ සුරේදාගේ මිෂන් වලට සම්බන්ධ වෙන්නේ. දැන් මේ අද මොකද මිෂන් එක? සිප්පි කටු. මොකද සිප්පි කටු කියන්නේ? ඒ කියන්නේ දැන් මේකයි මිෂන් එක. මම පැහැදිලි කරලා දෙන්නම්. දැන් මේ තියෙන්නේ මේ අද තියෙන මිෂන් එක. ඒක තමයි මේ එක එක වර්ගවල මේ මේ සිප්පි කටු හොයා ගැනීම තමයි වත්තේ. ආ ඊට පස්සේ යා මොකද කරන්නේ? ඒවා කොහොමද දැහැවි මිෂන් කොල? කොයි මිෂන් කොල? ආමිතින් කො. එතන මොකද කරන්නේ? මෙයා මේ මිෂන් කොල වල ඒ සිප්පි කටු වල විවිධ මේවා අඳිනවා. දැන් මේ ඇවිල්ලා කලින් අඳපුවා. ඒ කියන්නේ මේ 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 සිප්පි කටුනේ මේ මේ අද මෙයා හොය අලුතෙන් හොයාගත්තු මේ ගස් වර්ග දෙකක් මේ රූප ඇඳලා තියෙන මන්ද මොනවද ඇඳලා තින්නේ කියලා. දැන් ඊළඟට මේ සිප්පි කටු වල රූප අඳින්න තියෙනවා. දැන් මේවා තමයි සාමාන්‍ය සුනේදර තියෙන මිෂන්. විශේෂයෙන්ම අපේ ගෙවත් ඇතුලේ විවිධ මේ විද්‍යාත්මක පරීක්ෂණ කටයුතු පරීක්ෂණ නෙමෙයි ගවේෂණ කටයුතු සිදු කිරීම. අලුත් ගස් වර්ග, අලුත් ෆංගස් වර්ග, විවිධ සතා සතුන් අඳුරාගෙන ওই වගේ කටයුතු තියෙන්නේ. දැන් විශේෂයෙන්ම අපි මේ අපේ channel එක සමග සම්බන්ධ වෙච්ච අය දන්නවා අපි සුනේදර කියලා වෙන්නම මේ 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 ට්‍රක් එක අපි හදලා දුන්න කලින් පාර ඒ වීඩියෝ එක දකින්න. ඒ වගේම සුනේන්ද තියෙන නොපෙනී යෑම සඳහා සුවිශේෂ බලගතු මේ මේ තියෙන ෂීල්ඩ් එක. ඒ වගේ මේ දෙකම මම කලින් අපේ channel එකෙත් පෙන්නලා තියෙනවා. දැන් අද අපි මිෂන් එක මේ එක්ස්ප්ලොරටරි මිෂන් එකක්. ඒ කියන්නේ මේ ගිහිල්ලා විවිධ දේවල් හොයා ගැනීම. ඒ වගේම සුනේදර තියෙනවා විශේෂ ආරක්ෂාව පිළිබඳ මිෂන් පවා. දැන් මේ පූස්රාල්ලට මේ හම්බුනාම සුරේද මොකද කරන්නේ? හැබැයි අපි ගන් එකෙන් මේ පූසට විදිනවද? පූසව බය කරනවද? බය කරනවා. අපි කවදාවත් ගන් එකෙන් සතුන්ට විදිනවද? නෑ. ඇයි එහෙම නැත්තේ? කොහොමාරි අපි මේ සුනේදට තියෙනවා ආයුධ. දැන් ආමේකද්ද ආමේ තියෙන සුනේදාගේ තියෙන ඉස්සරම තිබුණ ආයුධය. දැන් මේක පොඩ්ඩක් අබලන් වෙලා තියෙන්නේ භාවිතා කරන්නේ නැති හින්දාම. දැන් මේ තියෙන්නේ අද අපේ කතාව කරන ආයුධය. මේක තමයි සුනේදට අපි විශේෂයෙන්ම හදලා දුන්නේ මේ AR රයිෆල් එක. මේ ගැන තමයි අද අපි කතා බහ යන්නේ. විශේෂයෙන්ම මේ AR රයිෆල් එක ඉතාම පහසුවෙන් ඉලක්කයට හොඳ ඉලක්කයක් ගන්න පුළුවන්.
ඒ දුර වෙඩි තියන්න පුළුවන් පහසියෙන් මේක අල්ලගත්ත මේක මේක තියාගන්නවා මේ පහසියෙන් වෙඩි තියන්න පුළුවන් තුවක්කුවක් ගැන අපි කතා කරන්නේ දැන් මේක මතක තියාගන්න ඕනේ කිසිම වෙලාවක සතුන්ට හානියක් කිරීම සඳහා කරන්නේ නැහැ දැමි අපි කොහෙටද වෙඩි තියන්නේ මේකේ පිටියේ බාව සතා දුවන අල්ලේව තමයි අපේ සුරේදාගේ ආරක්ෂක කටයුතු සිද්ධ වෙන්නේ දැන් හරි දැන් අපි මේක තමයි කතාව ඒකයි මේ මේක මිනියේච පොඩි වර්ෂන් එකක් වෙලා තියෙන්නේ අපේ බටතුවක්කුවේ යාන්ත්‍රික පියවර මේක බෝල්ට් ඇක්ෂන් වර්ගයේ වායු රයිෆලයක් තමයි කියන්නේ ඉතින් අද අපි ඊළඟට කතා කරමු කොහොමද මේ කටයුත්ත සිද්ධ වෙන්නේ මේක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න විශේෂයෙන්ම අපේ දරුවන්ට ආරාධනා මේ ලොකු වර්ෂන් හදන්න එපා භයානක වෙන්න පුළුවන් කුඩා වර්ෂන් එකක් හදලා බලන්න ගොඩාක් දේවල් ඉගෙන ගන්න හැකියාවක් තියෙනවා දැන් අපි යාන්ත්‍රික බටතුවක්කුව ගැන පුංචි හැඳින්වීමක් කරලා දෙන්නම් මේක තමයි මේ අපි හදලා තියෙන්නේ සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් එක මේ 12ක් 15ක් විතර දිගයි මේක සම්පූර්ණයෙන්ම මේ ලෝහ වලින් හදලා තියෙන්නේ දැන් මේ ස්ටොක් එක කොටස ලී වලින් හදලා තියෙනවා ඉතුරු සේරම වගේ ලෝහවලින් හදලා තියෙන්නේ මේව හදලා තියෙන්නේ ලේසර් කට් කරලා දැන් මේ මේ මෙටල් එක ලේසර් කට් කරන්න පුළුවන් ට්‍රිගර් එක පවා ලෝහවලින් තමයි හදලා තියෙන්නේ දැන් මේක ඇත්තටම බෝල්ට් ඇක්ෂන් ඒ කියන්නේ මේහි සම්පූර්ණ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ බෝල්ට් ඇක්ෂන් ක්‍රීන් ක්‍රියාකාරීත්වයෙන් මම මේක පසුව පැහැදිලි කරලා දෙන්නම් මේක බොහොම පහසුයි වෙඩි තියන්න මේක පාවිච්චි කරන්න අපිට තියෙන්නේ මේ දැන් මේ මේක තමයි බෝල්ට් එක කියලා කියන්නේ මේ බෝල්ට් එක කියන කොටසට එහෙට මෙහෙට යන්න පුළුවන් ඉදහසේ අපිට තියෙන්නේ මේක මේක අපිට පුළුවන් මේක මෙහෙම කොක් කරන්න කොක් කරලා ඊළඟට පුළුවන් මට මේක මේ වගේ ලෝඩ් කරන්න පුළුවන්. ඔන්න දැන් මම ආවිය ලෝඩ් කරා. ඊළඟට ඉතින් ඇත්තටම ඊළඟ කොටස නම් බොහොම පැහැදිලි. ඒක තමයි අපිට මේක කොකා ගස්සන්න එමු නැත්තම් මේක ෆයර් කරන්න පුළුවන්. අන්න දැන් ඒ විදිහට අපිට මේක දැන් ඔයා දැක්ක ඒ ෆයර් වුණා මම මේකේ මේ උණ්ඩයක් දාලා තිබුණා ඒක ඒ විදිහට ෆයර් වුණා ඊට පස්සේ මට ආයේ මේක පාවිච්චි කරන්න ඕන නම් මට ආයේ මේක මේ විදිහට කොක් කරලා නැවත භාවිතා කරන්න පුළුවන් ඒක තමයි සරල ක්‍රියාකාරීත්වය මේක ඇත්තටම මේ සාමාන්‍යයෙන් මීටර් 5ක් 6ක් වගේ ඈතට ඉතාලම හරි හරියට මේ ඉලක්කෙනම වගේ තියන්න පුළුවන් මේ ඒක ඇරයිෆල්යක් මේ නිසා ඒ වගේම මේ අපිට මේකට පාවිච්චි කරන්නේ පුංචි ග්ලාස් බීඩ්ස් තමයි පාවිච්චි කරන්නේ. ඉතින් මේ බොහොම සතුටු වෙනවා මේක ඇත්තටම එක දවසකින් මම හදලා ඉවර කරේ. මේ මේවා ලේසර් කට් කරන එක නම් කලින් දවසේ ප්ලෑන් කරලා කට් කරන් ආවා. ඊට පස්සේ මේ සියලුම දේවල් මේ ගෙදර තියෙන ද්‍රව්‍ය වලින් මේක මේ මෙතන මේ චේම්බර් එක හදලා තියෙන ඇන්ටනා බටේකින් මේ පල්ලේ හා තියෙන පිස්ටන් කොටසත් ඇන්ටනා බටේ මේ කෑලි කෑලි මම පෙන්වන්නම් වෙන වෙනම ඒ සියලුම දේ ඇත්තටම ගෙදර තියෙන දේවල් වලින් තමයි මේ සම්පූර්ණ මේ යුනිට් එකම හදලා තියෙන්නේ මේක බය වෙන්න දෙයක් නැහැ මේක සාමාන්‍යයෙන් ටෝයි එකක් එහෙම මේ මේක මෙහෙම පෙවුනට එහෙම රිදෙන්නේ එමත් නැහැ නමුත් ඉතින් මේව සරලව භාවිත කරන්න පුළුවන් ඉතින් අපි කතා කරමු විශේෂයෙන්ම මේ මේ වගේ යා රයිෆල් එක තියෙන එකක යාන්ත්‍රික වශයෙන් ක්‍රියාකාරීත්වය ඊළඟ පියවර විදිහට දැන් අපි පොඩි ටෙස්ට් ෆයර් එකට යන්න ලෑස්ති වෙලා ඉන්නේ මමයි දැමි මේ තියෙන්නේ දැන් අපේ අපේ රයිෆල් එක තියෙනවා මෙන්න අපේ උණ්ඩ තියෙනවා සාමාන්‍ය මීටරයක් විතර ඈත තියෙනවා අපේ දැමි මායි එකතු වෙලා හදාගත්තු මේ අපේ ටාගට් එක. ඉතින් මේක තමයි තියෙන්නේ සාමාන්‍ය මීටරයක විතර දුරක් තියෙනවා. ඒ අපි දැන් අද දැන් ඒක තමයි පළවෙනිටම ටෙස්ට් කරන්න යන්නේ. අන්න අපි පළවෙනි ෂොට් එකට සාර්ථක වුණා. වැටුනේ නැහැ. හැබැයි ඕක තමයි පළවෙනි ෂොට් එකක්. බලමු තව ෂොට් එකක් තියලා. හරි. හොඳ. මේ ෂොට් එක හරියට වැදුලා. ඉතින් දැන් පොඩ්ඩක් මේක තව ටිකක් ඈඩ් කරලා බලමුද? සාමාන්‍ය මීටර් 2 3ක් විතර. හැබැයි හිතන අපි එහෙම ට්‍රයි කරලා බලන්න ඕනේ කියලා. අපි දැන් ටිකක් අමාරු ඉලක්කයක් ගන්න ඉන්නේ සාමාන්‍යයෙන් මීටර 3ක් ඔව් 3කටත් වඩා වැඩි වගේ තියෙන්නේ බලමු ට්‍රයි කරලා මම හිතන්නේ එකපාරට නම් පුළුවන් වෙයි කියලා පොඩ පොඩ ඇඩ්ජස්ට් කරලා බලමු කරා
හරි යන්තම් වැඩිගෙන ගියා. තවරන් කරන්න බෑ ඉතින්. හරි. සෑහෙන් ට්‍රයි කරන්න වුණා. ඒ වුණාට කොහොම හරි අන්තිමට අපිට ෂොට් එක ගන්න පුළුවන් වුණා. ඕනෙම යා රයිෆල් එකක ක්‍රියාකාරීත්වයක ෆයරින් සයිකල් එක ප්‍රධාන කොටස් තුනකට බෙදන්න පුළුවන්. ඒ කියන්නේ බටදුවක් වේ ඉඳලා ලෝකේ තියෙන ඉහළම අග්‍රම ගණයේ මේ යා රයිෆල් එක පවා මේ ප්‍රධාන කාරණා තුන දකින්න පුළුවන්. පළවෙනි කොටසට අපි කියනවා චේම්බරින්. ඒ කියලා කියන්නේ අපි යම්කිසි උණ්ඩයක් මේ චේම්බර් එකකට ෆයරින් කිරීම සඳහා ඇතුළත් කිරීම. දැන් මම මේකට කිව්වා අපි මේ මේ මෙහිදී භාවිතා කරන්නේ මෙන්න මේ වගේ පොඩි ග්ලාස් බීඩ්ස් තමයි පාවිච්චි කරන්නේ. ඉතින් මම මොකද කරන්නේ ඒකක් අරගෙන මට මෙන්න මේ විදිහට මේකට චේම්බරින් කරන්න පුළුවන්. ඒ කියන්නේ මම පොඩ්ඩක් මෙහෙම ලෝඩ් කරගන්නවා. මේ මෙතන මේ තියෙන පුංචි බටයක් වගේ කොටසක් තියෙනවා ෆ්ලෙක්සිබල්. ඒකට අතුලත් කරගන්න. ඉතින් ඒක තමයි චේම්බරින් කියන එක ඔන්න මම කරගත්තා. ඊළඟ කොටසට අපි කියනවා කොකින්. එහෙම නැත්නම් මේ මේක සූදානම් කිරීම ෆයර් කිරීමට සූදානම් කිරීම සඳහා අපි භාවිතා කරනවා. දැන් සාමාන්‍යයෙන් ෆයරින් ෆයර් කරාට පස්සේ මේ වගේ පොෂන් එක තියෙන්නේ. මම මේක මේ විදිහට පල්ලෙහාට ඇද්දත් මොකද වෙන්නේ? මෙන්න මේ විදිහට මේ ට්‍රිගර් එක සම්බන්ධ වෙනවා. හරි, එතකොට දැන් මේක දැන් මොකද වෙන්නේ? ඊළඟට මට පුළුවන් මේක මම පැහැදිලි කරලා දෙන්නම් ඉස්සරහට. දැන් ඔන්න කොක් වුණා. ඊළඟට මට තියෙන්නේ මේක මෙන්න මේ විදිහට ලෝඩ් කරන්න. දැන් මේක තියෙන්නේ සම්පූර්ණ අන්ඩර් ටෙන්ෂන්. ඊට පස්සේ මට මේක ඊළඟ එක තමයි ෆයරින්. එහෙම නැත්නම් අපි මේක මේ අපි මේ අපි ට්‍රිගර් කරලා මේක ෆයර් කරන එක. ඉතින් ඒක බොහොම සරලයි. මේ අරගෙන අපි මේ අපි මේක මම මේ නිකන් ඔක්කොඩ විදියට පෙන්නන්නේ මේක ෆයර් කරන්න පුළුවන්. දැක්කනේ ওই විදියට මේක ෆයර් කරන්න පුළුවන්. සාමාන්‍ය මීටර් 3ක් 5ක් වගේ හොඳටම අපිට මේක ටාගට් එකක් ගන්න පුළුවන් මේ මේක පාවිච්චි කරලා. ඉතින් මේක තමයි සයිකල් එක. ඒ කියන්නේ අපි තියෙනවා මුලින්ම චේම්බරින්, ඊට පස්සේ කොකින් කියන එක තියෙනවා. කොකින් තියෙනවා. ඊළඟට අවසානෙම තියෙනවා ෆයරින් කියන එක. ඉතින් මේ කොටස් තුන තමයි ඕනෙම වායු රයිෆල් එක තියෙන ප්‍රධානම මේ සයිකල්ස් තුන. ඒක යාන්ත්‍රිකව ගොඩනගන්න අපිට විවිධ ක්‍රම තියෙනවා. අපි කලින් කතා කරපු මේ එයා රයිෆල් එක සයිකල් එක ඇතුලේ වෙන්න ඕනේ ප්‍රධාන කාරණා තුන අපිට පුළුවන් විවිධ මැකැනිසම්ස් වලින් ගොඩනගන්න. දැන් මෙතන අපි කියනවා බෝල්ට් ඇක්ෂන් මැකැනිසම්. මේ බෝල්ට් එකක් එහෙට මෙහෙට යැවීමෙන් තමයි අපි ඒ ක්‍රම තුන, ඒ අවශ්‍යතා තුන සපුරා ගන්නෙ. ඒ වගේම වෙනත් ඇක්ෂන්ස් තියෙනවා. බොහොම ප්‍රචලිත ඇක්ෂන් එකක් තමයි ගොඩක් එයා රයිෆල් වල ලංකාවේ තියෙන එකක් පවා අන්ඩර් ලීවර් ඇක්ෂන්. මේ ලීවර් එකක් පාවිච්චි කරලා මේ අවශ්‍යතා තුන ගොඩනගනවා. ඊළඟට බ්‍රේක් ඇක්ෂන් කියලා ක්‍රමවේදයක් තියෙනවා. මේ මේ තියෙන බැරල් එක බ්‍රේක් කරලා ඒ විදිහට ගොඩනගනවා. ඊළඟට පම්ප් ඇක්ෂන් කියලා ක්‍රමවේදයක් තියෙනවා. බෝල්ට් ඇක්ෂන් තියෙනවා මේක පාවිච්චි කරන. ඔය වගේ විවිධ ක්‍රමවේද වලින් අපිට මේක මේ මේ ඇක්ෂන් කියන්නේ අපි මේ මේ කියපු ඒ සයිකල් එක ෆයරින් සයිකල් එකේ තියෙන ඒ කාරණා කොටස් තුන අපිට කරන්න පුළුවන්. මේකෙදී අපි පාවිච්චි කරන්නේ ඇත්තටම මේ බෝල්ට් ඇක්ෂන් කියන ක්‍රමවේදය. දැන් අපි බලමු මේක ඇතුලේ තියෙන මැකැනිසම් එක ටිකෙන් ටික අපි බලමු මේක තේරුම් ගන්න. දැන් අපි අපේ එයා ගන්න එක කැලිබරට වෙන් කරා. මොකද ඒ වගේ මේ තියෙන විශේෂ කොටස් වල ප්‍රධාන කොටස් කීපයක් අඳුර ගන්න. මේ තියෙන්නේ අපේ වැදගත්ම කොටස. අපේ එයා රයිෆල් එකේ හදවත වගේ කොටස තමයි මේක. අපි මේකට කියනවා පිස්ටන් එක කියලා. පිස්ටන් එකෙන් කියන්නේ යම්කිසි වායු පරිමාවක් රඳවාගෙන ඒ තාම වේගයෙන් ඒ වායු පරිමාව මුදා හැරීම. එතකින් තමයි මේ අපි ප්‍රොජෙක්ටයිල් එකක් ඇත්තටම ඉදිරියට ගමන් කරන්න සූදානම් කරන්නේ. මේක ඇතුලේ තියෙන ස්ප්‍රිං එකක්, මේක පිස්ටන් එකක්. මේක ඇතුලේ තියෙනවා අපි කියන කම්ප්‍රෙෂන් ස්ප්‍රිං එක. උදාහරණයක් විදිහට මට මේ කම්ප්‍රෙෂන් ස්ප්‍රිං එක මේ විදිහට එළියට ගන්න පුළුවන්. අපි මේක මේ අපි මුදා හැරියාම මේ ඩැවල් එකේ මුදා හැරියාම මොකද වෙන්නේ? මේ ස්ප්‍රිං එක ඇතුලේ මේ තියෙන පිස්ටන් එක ක්‍රියාත්මක වෙලා වායු එළියට යනවා. උදාහරණයක් විදිහට මට පුළුවන් මේ වගේ අපි හිතමු මොකක් හරි මේ වගේ ප්‍රොජෙක්ටයිල් එකක් තියෙනවා කියලා. මට මේ ප්‍රොජෙක්ටයිල් එක අපිට මේ මේ පිස්ටන් එකේ ඉහළ කෙළවරට සම්බන්ධ කරලා
මම මේක මේ සම්පූර්ණයෙන් උඹලන්න මේක මේ අපි මේක කළා ඇතරියා මේක අයින් වෙලා යනවා. ඉතින් ඕක තමයි ප්‍රධානම ෆන්ක්ෂන් එක. දැන් අපි මම මේක ඔයගලන්ට ගලවලා පෙන්නන්නම්. ස්ප්‍රින්ග් එක ඇතුළ ගැලෙවුවාම කියන්නේ පිස්ටන් එක ඇතුළ තියෙන සනිකරම මේ කම්ප්‍රෙෂන් ස්ප්‍රින්ග් එකේ මේ පද්ධතිය. දැන් මේ සම්පූර්ණ කොටස මම ඇත්තට මම විසින් හැදුවේ මේක ඇලුමිනියම් බැරල් එකක්. මේ මේ පිස්ටන් එක හදලා තියෙන්නේ ඇලුමිනියම් බැරල් එකකින් ඊට පස්සේ ඉස්සරහා කොටස තියෙනවා ඒක ඇත්තටම ප්ලාස්ටික් වලින් හදලා ඒක අලවලා තියෙන්නේ. ඒ වගේම මේ පිස්ටන් එක ඒ කියන්නේ මේ පිස්ටන් එකේ මේ තියෙන මේ පුෂ් රොඩ් එකේ ඉස්සරහා කොටස ලෙදර් වලින් හදලා තියෙන්නේ. කම්ප්‍රෙෂන් ස්ප්‍රින්ග් එකක් තියෙනවා, ගයිඩ් බාර් එකක් තියෙනවා. ඒ වගේම මේක රඳවා ගන්න අපිට මේ වගේ කොටසකුත් මේක තියෙනවා. මේවා ඇත්තටම මම හැදුවේ. ඒ කියන්නේ මට ලේත් මැෂින් එකක් නැහැ. ඒ වුණාද ග්‍රයින්ඩර් එකට අපේ මේ ඩ්‍රිල් එකකට මේ කොටසක් සම්බන්ධ කරලා අපිට මේක පාවිච්චි එක මිනි ලේත් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. දැන් ඇත්තටම වෙන්නේ මේක අදිනකොට මොකද්ද වෙන්නේ? දැන් මෙන්න මේ විදිහට මේ මේකෙන් මේකෙන් නවතිනවා. ඒ කියන්නේ ස්ප්‍රින්ග් එක එලියට එන එක නැවතිලා කම්ප්‍රෙස් වෙනවා ස්ප්‍රින්ග් එක. දැන් මේ ස්ප්‍රින්ග් එක ගොඩක් තදයි. මේ විදිහට මෙන්න මේ ඇක්ෂන් එක තමයි ඇත්තටම මේ පිස්ටන් එක ඇතුලේ වෙන්නේ. ඉතින් ඒක තමයි අපි පාවිච්චි කරන්නේ මේ එයාර් රයිෆල් එකේ ප්‍රධාන කාර්යතාවයක්, ප්‍රධානම මේ ක්‍රියාකාරීත්වය ලබා ගැනීම. අපි පිස්ටන් එකක ක්‍රියාකාරීත්වය කලින් කතා කරා. දැන් අපි කතා කරමු මොකක්ද මේ බෝල්ට් ඇක්ෂන් කියලා කියන්නේ. කොහොමද මේ බෝල්ට් ඇක්ෂන් එකකින් මේ අපේ පිස්ටන් එකේ ක්‍රියාකාරීත්වය මේ අපේ පුංචි එයාර් රයිෆල් එකේ සිද්ධ වෙන්නේ කියන කාරණාව. දැන් මේක හරි වැදගත්. මොකද මේ හරි රසවත් දෙයක් නිසා. දැන් මේ බලන්න බෝල්ට් එකක් කියලා කියන්නේ මෙන්න මේ වගේ කොටසක්. බෝල්ට් එකකින් අපිට පුළුවන් මේ පිස්ටන් එක යම් කිසි තැනක සික්‍රියා කරන්න. මේ විදිහට කරොත් දැන් මේ බෝල්ට් එක එහෙට මෙහෙට මූව් වෙන්න බෑ. මෙතනදී සිද්ධ වෙන්නේ මේකයි. මම කිව්වා අර කලින් පිස්ටන් එකේ ඩැවල් එකක් ගැන අපි කතා කරා. මේ ඩැවල් එක සහිත මේ සම්පූර්ණ කොටසම අපිට එහාට මෙහාට ගෙනියන්න පුළුවන් මේ චේම්බර් එක ඇතුලේ. මේ කොටසට කියනවා අපි චේම්බර් එක කියලා. මේ බෝල්ට් එක භාවිතා කරලා දැන් මෙන්න මෙතන තමයි කතන්දරේ වෙන්නේ. මෙතන මේ තියෙන ට්‍රිගර් එක. මේ ට්‍රිගර් එකට සම්බන්ධ කරලා තියෙනවා මේ පුංචි කොක්කක් වගේ කොටසක්. මේ මුළු ට්‍රිගර් එකම අපි සම්බන්ධ කරලා තියෙනවා දුන්නකට. මේ ට්‍රිගර් එකේ තියෙන සම්බන්ධය තමයි මම මේක පල්ලෙහාට ඇද්දාම මෙතන මේ තියෙන දුන්න මත ඒ බලය යෙදෙනවා. එතකොට මේ දුන්න මගින් සෑම විටම මේ ට්‍රිගර් එක තැනක තියාගෙන ඉන්නවා. මම බෝල්ට් එකෙන් මේ කොටස සම්පූර්ණ මේ පිස්ටන් එක පිටිපස්සට ගෙනිච්චාම මොකද වෙන්නේ? මෙන්න මේ වගේ අපිට පුළුවන් මේ අවිය කොක් කරන්න. කොක් කරනවා කියලා කියන්නේ ඇත්තටම අර මේ ට්‍රිගර් එකට සම්බන්ධ පුංචි මේ කොක්කක් වගේ කොටසක් තියෙනවා. ඒක සහ මෙතන මේ අපේ තියෙන ඩැවල් එක හිර වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අපි බෝල්ට් ඇක්ෂන් එකෙන් මේක අදින්න උත්සාහ කරනකොට අර ස්ප්‍රින්ග් එක එතන නැවතිනවා. දැන් ඔයගොල්ලන්ට පේනවා ස්ප්‍රින්ග් එකයි අර ගයිඩින් රොඩ් එකයි එන්නේ නැහැ. අපිට මේ බෝල්ට් එක විතරක් කෙලින්ම ඇදෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? අපිට පුළුවන් බෝල්ට් එක මේ විදිහට මෙතන හිර කරගන්න. මේ ටිකක් අමාරු වැඩක්. මේ විදිහට කරන්නම් අමාරුයි. මේ විදිහට අපි කොක් කරා. කොක් කරායින් පස්සේ අපිට පුළුවන් මේ විදිහට මේ විදිහට ඔන්න අපි කරගත්තා. දැන් බලන්න සම්පූර්ණම පිස්ටන් එක දැන් ඔයගොල්ලන්ට පේනවා මේ ගයිඩින් මේ ගයිඩ් රොඩ් එක දැන් මේ කොක් වෙලා තියෙනවා. දැන් මෙහෙම ගත්තාම මේ මුළු සිස්ටම් එකම අන්ඩර් ටෙන්ෂන් තියෙනවා. ඒ වගේම දැන් මේක ෆයර් කරන්න අපිට පුළුවන්. මොකද මම මේ මෙතන චේම්බර් කරලා තියෙනවා පුංචි උණ්ඩයක්. එතකොට උණ්ඩයක් කියන්නේ මේ මුකුත් නෙමේ, පොඩි ග්ලාස් බීඩ් එකක්. ඔය මේ ෆුඩ් ඩ්‍රයි කරන්න අපි පාවිච්චි කරන ඒක රවුම් නිසා. ඊළඟට ඇත්තම තියෙන්නේ අපිට ට්‍රිගර් එක ප්‍රෙස් කරන්න. ට්‍රිගර් එක ප්‍රෙස් කරනකොට ඔයගලන්ට මේකේ උණ්ඩේ ෆයර් වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් ওই වගේ ටිකක් තද්දට වදිනවා. ඉතින් ওই විදිහට අපිට මේක ෆයර් කරන්න පුළුවන්. ඉතින් මේක තමයි සරලම ක්‍රමවේදය. නමුත් මේකේ වැදගත්ම දේ තමයි ඇත්තටම අපි මේ විදිහට ෆයර් කරොත්, ඒ කියන්නේ මේ ඉස්සරහා මුකුත් නැතුව මේ එලියට යන හුලන් ටික මොකද වෙන්නේ? නිකන් අපත යනවා. ඒ කියන්නේ මෙතන තියෙන මේ පුංචි බෝලේ එකේ මේ තියෙන ප්‍රොජෙක්ටයිල් එක මෙතනින් එලියට ගියායින් පස්සේ පුෂ් එකක් තව දුරටත් ලැබෙන්නේ නැහැ එන හුලන් වලින්.
අන්න ඒක නිසා අපිට පුළුවන් ඇත්තටම බැරල් එකක් පාවිච්චි කරන්න. අන්න ඒකයි අපි බැරල් එක පාවිච්චි කරන්නේ. මේ තියෙන්නේ බැරල් එක. එතන මේ බැරල් එකේ තියෙන විශේෂත්වය තමයි දැන් එතකොට ප්‍රොජෙක්ටයිල් එක ඇතුල් වෙන්නේ ඊළඟට ප්‍රොජෙක්ටයිල් එක ඇතුල් වෙන්නේ බැරල් එකට. බැරල් එකට ඇතුල් වුණාම තව දුරටත් ත්වරණයකට ලක් වෙනවා බැරල් එක ඇතුලේ ප්‍රොජෙක්ටයිල් එක. එතකොට වැඩි වේගයක් ඇත්තටම අපිට මේ පද්ධතිය තුළ ගන්න පුළුවන්. මම නැවතත් මේකේ ෆුල් සයිකල් එක ආයෙ පාරක් මම කරලා පෙන්නනම් මේක ක්‍රියාත්මක වෙන හැටි ෆුල් මේකට. දැන් මේ මම මේ මේ වගේ ප්‍රොජෙක්ටයිල්ස් මම තියාගෙන ඉන්නවා. දැන් උදාහරණයක් විදිහට අපි එක ප්‍රොජෙක්ටයිල් එකක් තෝරගමු. මේ තියෙන්නේ මම එහෙම තෝර ඕකේ අපි බලමු. ඕකේ මේ වගේ ප්‍රොජෙක්ටයිල් එකක් තෝරගත්තා. මම මේක ලෝඩ් කරගන්නවා, චේම්බරින් කරගන්නවා මේ විදිහට. මේ විදිහට මම චේම්බරින් කරගන්නවා. ඊළඟට මම මේ විදිහට කොක් කරගන්නවා. කොක් කරගන්නවා. ඊළඟට මට පුළුවන් මේක බෝල් කරගන්න. ඊළඟට ෆයර් කරන්න පුළුවන්. ඒක තමයි සයිකල් එක. ඉතින් මේක දිගින් දිගටම කරන්න පුළුවන්. ගොඩක් සතුට වෙනවා මේක එක දවසින් ඇත්තටම මම කරේ. ප්‍රොජෙක්ට් එකක් විදියට දැහැමිත් ගොඩක් සතුටුයි. මොකද එයාගේ සුනේදට අලුත්ම එයා රයිෆල් එකක් ලැබිච්ච නිසා. ඉතින් ඕක තමයි අද ප්‍රොජෙක්ට් එක මම හිතන ඕගොල්ලෝ පොඩ්ඩක් උත්සාහ කරලා බලයි කියලා. විශේෂයෙන් මේ යාන්ත්‍රික ක්‍රමවේදය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන එක දැනගන්න කුඩා පරිමාණයෙන් බටතුවක්කුව උණබටතුවක්කුව යාන්ත්‍රීකරණය කරන්න බලන්න ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. අපි ගොඩාක් ඔය කතා කරනවා මේ කාර්මික පුනරුදයක් ලංකාව තුළ ඇති කරන්න ඕනේ කියලා. හැබැයි එක දෙයක්, ඒ යාන්ත්‍රික පුනරුදය ඇති කිරීම සඳහා යාන්ත්‍රික පද්ධතිය එක්ක පොඩි කාලේ සෙල්ලම් කරලා නැත්තම් ඒක කරන්න හරි අමාරුයි. නිව්ටන් එකක බර කොච්චර, නිව්ටන් එකක් කොහොමද දැනෙන්නේ කියන එක ග්‍රෑම් 100ක බරක් උසුලලා බලලා කෙනෙක් තේරුම් ගන්න ඕනේ. වායු පීඩනයේ ස්වභාවය කොහොමද කියලා තේරුම් ගන්න මේ වගේ පුංචි බටතුවක්කුවකින් සෙල්ලම් කරලා තියෙන්න ඕනේ. ඒ කිරිල්ල මේ ගෙඩිවල පාරක් ඇඟට වැදිලා තියෙන්න ඕනේ. එහෙම නැතුව ඒක කරන්න ටිකක් අමාරුයි, බැරි නෑ කරන්න අමාරුයි. ඒක නිසා අපි පුළුවන් තරම් මේ ප්‍රායෝගිකව මේ කාරණා තේරුම් ගන්න උත්සාහ කරන්න බලමු. ඉතින් ඒක තමයි මගේ අද වීඩියෝ එකේ ආරාධනාව. බොහොම ස්තුතියි නැවතත් මේ වීඩියෝ එකත් සමඟ රැඳිලා හිටියට කරන දෙයක් පරිසවේ කරන්න සෙල්ලමක් විදියට කරන්න. ඉතින් ඒක තමයි, ඒකත් මතක් කරමින් අද අපි වීඩියෝ එකේ සමුගන්න. බොහොම ස්තුතියි නැවතත් රැඳිලා හිටියට.